බිරිඳගේ පෙම්වතියගේ හැලහැප්පීම් මැද ජීවිතය අහිමි වූ තම පුතු ගැන දසුන් නිශාන්ගේ මව කියන සංවේදී කතාව. දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියාගේ මරණය සමගම ඔහු පිළිබඳව විවිධ පුවත් අන්තර්ජාලය ඔස්සේ වාර්තා වුණා. මේවා සමහරක් ඒවා හරි, ඒ වගේම සමහරක් ඒවා වැරදි. කොහොම වුණත් සත්‍යන්ත පුවත්පතකට දසුන් නිශාන්ගේ මව ඇයිගේ පුතා ගැන ලොකු කතාවක් කියලා තියෙනවා. අපි මේ කියන්නේ අන්න ඒ කතාව ගැන. දසුන් නිශාන්ගේ මව වන ශාමා හේරත්, ඇය විවාහ වෙලා තියෙන්නේ සිවිල් ඉංජිනේරුවරයෙක් සමග. එම විවාහයෙන් ඇයට පුතුන් දෙදෙනෙක් ලැබිලා තියෙනවා. ඒ වැඩිමහල් පුතා තමයි දසුන් නිශාන් කියලා කියන්නේ. දසුන් නිශාන් පාසල් කිහිපයකම අධ්‍යාපනය ලබනවා. එතනදී මීරිගම කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ ඔහුගේ ජීවිතයේ තීරණාත්මක මනසන්ධියක්. ඒකට හේතුව තමයි ඔහුගේ ජීවිතයේ ඉරණම්කාරිය වෙච්චි සංදීපණිය මුණ ගැහෙන්නේ මීරිගම කනිෂ්ඨ විද්‍යාලයේ. පසුව ඔහු උසස් පෙළ හදාරන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. දසුන්ගේ පියා විදේශගත වෙනවා රැකියාවක් සඳහා. එතනින් පස්සේ දසුන්ගේ පවුලට අත්වන්නේ හොඳ ඉරණමක් නොවේ. දසුන්ගේ පියා එම විදේශ රටක වෙනත් කාන්තාවක් සමග විවාහ වෙනවා. ඊට පස්සේ දසුන්ගේ මල්ලිගේ සම්පූර්ණ වගකීම් පැවරෙන්නේ දසුන්ගේ මවට. නමුත් දසුන්ගේ මව ප්‍රකාශ කර සිටින ආකාරයට ඇය අත ඉතිරි කරගත් මුදල් තිබුණු නිසා මුදල් සම්බන්ධයෙන් අගහිඟකමක් ඔවුන්ගේ පවුලට ඇතිවන්නේ නැහැ. ඇයට ප්‍රමාණවත් තරම් මුදලක් තිබෙනවා තම දරුවන් දෙදෙනා ජීවත් කරවගෙන තමනු ජීවත් වෙන්න. කල්යත්ම දසුන්ගේ සහ සංදීපණීගේ ප්‍රේම සම්බන්ධතාවය මවට ආරංචි වන අතර මව ඊට විරුද්ධ වෙනවා. අන්තර්ජාලය ඔස්සේ පසුගිය කාලේ අපට අසන්නට ලැබුණේ දසුන්ට වඩා ආර්ථික මට්ටමින් ඉහළ මට්ටමක සංදීපණී හිටියා කියන කාරණේ. නමුත් දසුන්ගේ මව කියනවා සංදීපණීට එතරම් මුදල් හැකියාවක් නොතිබුණු පවුලක් කියලා. මෙහෙම ඉද්දී අවසානයේ තමන්ගේ පුතාගේ කැමැත්තට දසුන්ගේ මව ඉඩ ලබා දෙනවා. දසුන්ගේ මව රියානතුරකට මුණ දෙන්නේ මෙන්න මේ කාල සීමාවේදී. එතනදී ඇයට සිද්ධ වෙනවා මාස ගණනක් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන්නට. ඇය අත තිබිච්ච මුදල් දිනෙන් දින ටිකෙන් ටික අවසන් වෙනවා. ඇයගේ එක් දරුවෙක් අධ්‍යාපන කටයුතුත් හදාරනවා. එම හේතුව නිසා ඇයට සිද්ධ වෙනවා ඇයගේ නිවස විකුණලා කුලී නිවසකට යන්න. දසුන්ගේ මව තම නිවස අලෙවි කරාට පස්සේ කුලී නිවසකට යද්දී එම මුදලින් ලක්ෂ 10ක මුදලක් දසුන්ට ලබා දෙනවා. එම මුදල් වලින් තමයි දසුන් පසුව ඔහුගේ නමට ඉඩමක් ලබා ගන්නේ. මෙතනදී දසුන්ගේ මව නැවතත් ස්ථීරවම් ප්‍රකාශ කරනවා දසුන් එම ඉඩම මිලදී ගත්තේ තමුන් නිවස විකුණලා ලබා දීපු ලක්ෂ 10ක මුදලින් කියන කාරණේ. 2014 වර්ෂයේදී දසුන් සහ සංදීපණීගේ විවාහය ස්ථීර වෙනවා. ඒ කියන්නේ දසුන් සංදීපණීගේ දෙමාපියන්ගෙන් විවාහය සඳහා අවසර ලබා ගන්නවා. 2015 අවුරුද්දේ දසුන් සහ සංදීපණී විවාහ ගිවිස ගන්නවා. එතනින් පස්සේ සංදීපණීත් ඒ වගේම දසුන්ගේ මවත් ඉතා සමීපව ආශ්‍රය කරනවා. මේ කාලය තුල රංගන ශාස්ත්‍රයට සම්බන්ධ වෙන දසුන් තමුන් උපයන මුදලින් තමුන්ට හැකි පමණින් එම මිලදීගත්තු ඉඩමේ නිවස ඉදි කරන්නට පටන් ගන්නවා. ඔහොම ඉද්දී 2015 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා එහෙම අඩක් නිම කරපු නිවසෙහි පදිංචියට දසුනුත් දසුන්ගේ සහෝදරයා මවත් පැමිණෙනවා. වසර කිහිපයක් ගත වෙලා 2017 අවුරුද්ද දසුන්ගේ ජීවිතයට තීරණාත්මකයි. එතනදී දසුන්ගේ ජීවිතේ මොකක් හරි හැසිරීමේ වෙනසක් තියෙනවා කියන කාරණේ මවට අවබෝධ වෙනවා. නමුත් පුතාගේ කොහොමත් වැඩිපුර කතාබහක් නැති නිසා මව වැඩිපුර ප්‍රශ්න කරන්නට යන්නේ නැහැ. ඔහොම ඉද්දී සංදීපණී මවත් අතර තියෙන සම්බන්ධතාවයත් ටිකෙන් ටික ඈත් වෙනවා. එතනදී මව සංදීපණී යන්නේ නැතෙන් ගැන සංදීපණිකෙන් ඇහුවාම සංදීපණී දීලා තියෙන උත්තරේ තමයි මම යන්නේ හැම තැනක්ම ඔයාට කියලා යන්න ඕනේද කියන කාරණේ. ඔහොම ඉද්දී තමයි මවට ඇගේ මිතුරියකගේ මාර්ගයෙන් ආරංචි වෙන්නේ සංදීපණී ඕස්ට්‍රේලියාව ගිහිල්ලා කියන කාරණේ. මේ ගැන දසුන්ගේ මව දසුන්ගෙන් ඇහුවට පස්සේ ඔහු පිළි අරගෙන තියෙනවා ඔහු සංදීපණී ඕස්ට්‍රේලියාවේ ගියා කියන කාරණේ. කොහොම වුණත් මේ සිද්ධියත් එක්ක මේ දෙදෙනාගේ පවුලෙහි පවුල් ජීවිතෙහි යම් කිසි ගැටලුවක් තියෙනවා කියන කාරණේ අවබෝධ වුන නිසා මව සංදීපණීට දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා. එතනදී සංදීපණී කියලා තියෙනවා එයාගෙන් මහගන්න මගෙන් අහන්න එපා, දැන් ඒව ගැන කතා කරන්න වැඩක් නැහැ කියන කාරණේ. දිගින් දිගටම සංදීපණීගෙන් කරුණු විමසීමේදී සංදීපණී කියලා තියෙනවා දසුන්ගේ ශලිතාරකාගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන.
ඒ වගේ මීට පස්සේ දසුන්ගෙන් මේ ගැන විමසීමේදී දසුන් එක පිළි අරගෙනක් තියෙනවා. එතනෙත් දසුන් කියලා තියෙනවා තමුන් බලාපොරොත්තු වූ ආදරය සංදීපනීගෙන් නොලැබුණු නිසා ශල්නි තාරකත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්ත කියන කාරණේ. ඒ වගේම දසුන්ගේ මව මේ පුවත්පතේ ප්‍රකාශ කරලා තියෙනවා තමුන්ගේ පුතා නිවැරදියි කියන්නේ නැහැ. ඔහු විවාහකයෙක් නිසා ඔහු ඔහුගේ බිරිඳගෙන් පරිබාහිරව වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තු එක නිසා පුතා නිවැරදියි කියලා තමුන් කියන්නේ නැහැ කියන කාරණේ. ඔහොම ඉදදී මව සංදීපනීට කෝල් කරන හැම අවස්ථාවකම සංදීපනී දසුන්ට දෙස් දෙවල් තියලා තියෙනවා. ඕකගේ මූණ නිසා තමයි ඔය සේරම් වෙන්නේ. ඔය මූණ කුඩුපට්ටම් වෙන්න ඕනි, මැරෙන්න ඕනි. මම ඔකට යහතින් ඉන්නේ ඉඳ තියන්නේ නැහැ කියලා. ඒ වගේම මේ කාලේ ඇතුළත සංදීපනී ශලිනි තාරකත් එක්ක හිතවත්කමක් ගොඩනගාගෙනත් තියෙනවා. ශලිනි තාරකා එයා දසුන් එක්ක යන හැමතැනක් යනම සංදීපනීට කියලා තියෙනවා. එතනින් පස්සේ සංදීපනී නිරන්තරයෙන් දසුන් එක්ක ඒ දේවල් සම්බන්ධයෙන් ගැටුම් ඇති කරගෙන තියෙනවා. අවසාන වරට 2017 සැප්තැම්බර් 24 වෙනිදා තමයි දසුන් තමුන්ගේ මවට කතා කරලා තියෙන්නේ. එතනින් පස්සේ සිද්ධ වෙන්නේ ඉතාමත්ම ශෝකාකුල ප්‍රවෘත්තියක්. ඒ තමයි දසුන් ගෙලවැළලාගෙන මිය යෑම. මේ සම්බන්ධයෙන් දසුන්ගේ මව දැනගන්නේ සංදීපනීගෙන්. සංදීපනී දසුන්ගේ මවට කෝල් කරලා කියලා තියෙන්නේ අන්න අරු මැරිලා කියන කාරණේ. දසුන්ගේ මව ප්‍රකාශ කර සිටින ආකාරයට දසුන්ගේ මృతදේහය රෝහලට ගෙන යන අවස්ථාවේදී ඔහුගේ මිතුරෙකු විසින් දසුන්ගේ මුදල් පසුම්බිය දසුන්ගේ සොහොයුරාට ලබා දීලා තියෙනවා. ඒ දුටු සංදීපනී කරලා තියෙන්නේ එම මුදල් පසුම්බිය ඉල්ලගෙන එහි තිබුණු බැංකු කාඩ්පත් ටික එළියට අරගෙන තිබ්බ එක. ඉතින් දසුන්ගේ මව කියන කාරණේ තමයි එම අවස්ථාවේදීත් සංදීපනීට අවශ්‍ය වුණේ මගේ පුතාගේ බැංකු කාඩ් ටික කියන කාරණේ. ඉතින් මේ මරණයෙන් පස්සේ දසුන්ගේ මව ඇගේ වචනයෙන්ම මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. මම කියන්නේ නැහැ මගේ පුතා මෙතනදී නිවැරදි කියලා. එයාගේත් වරදක් තියෙනවා. හොයන ආදරේ නොලැබුණා කියලා විවාහ වුණු බිරිඳව අතහැරලා වෙන කෙනෙක් ළඟට යන්න නරකයි. නීතිමය වශයෙන් වෙන් වෙන්නත් පුතා සංදීපනීට යෝජනා කරලා තිබුණා. එහෙත් එයා ඒකට කැමති වෙලා නැහැ. අවසානයේ මේ දෙන්නටම නැහැ වෙලා තිබුණේ මගේ පුතා එක්ක ජීවත් වෙන්න. ඒ වගේම දසුන්ගේ මම කියනවා සංදීපනී කියලා තිබුණු කතා සියල්ල බොරු කියන කාරණේ. ඒ කියන්නේ සංදීපනී තමුන්ගේ පවුලට උදව් කළා කියන කාරණේ. දසුන්ගේ මව කියන විදිහට එහෙම උදව්වක් කරන්න තරම් සංදීපනීගේ පවුලට ආර්ථික තත්ත්වයක් තිබිලා නැහැ. ඒ වගේම දසුන්ගේ මරණයෙන් පස්සේ සංදීපනී විසින් දසුන්ගේ මවට කියලා තිනවයි කියන කාරණයක් බොහොමත්ම දුක්බරයි. ඒ තමයි දසුන්ගේ සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණු වහාම දසුන්ගේ මමත් සොහොයුරාවත් දසුන්ගේ නිවසින් පන්නලා දානවා කියන කාරණය. දසුන්ගේ මව සංදීපනීගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් ඇගේ වචනයෙන්ම කරලා තියෙනවා. මම සංදීපනී දුවගෙන් එක ඉල්ලීමක් කරනවා. මගේ පුතා මිලදීගත් අපි ජීවත් වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත් වෙලා ඉන්නකම් කිව්වේ අම්මේ අම්මා මැරෙනකම් මෙතන ජීවත් වෙලා ඉන්න ඕනි කියන කාරණේ. ඒ වගේම ශලිනි තාරකා කරපු ප්‍රකාශයකටත් දසුන්ගේ මව මෙන්න මෙහෙම උත්තර දීලා තියෙනවා. ශලිනි තාරකාටත් මට කියන්න දෙයක් තියෙනවා. එයා කල්පන්තියක් දාලා තියෙනවා හත් දවස යන්නත් කලින් නැන්දම්මල ලේල්ල එකතු වෙලා දේපල බෙදා ගන්න බැරිව රණ්ඩු වෙනවා කියලා. ඒක අමූලික බොරුවක්. මම නෙවෙයි දේපලilla රණ්ඩු වෙන්නේ සංදීපනී. ඒක මතක තියාගන්න. මට මගේ ජීවිතේ වටිනාම වස්තුව අහිමි වුණා. ඒගොල්ලන්ගේ සමහර වැඩ නිසා. ඒක නිසා මට මේ දේපල වලට රණ්ඩු වෙලා වැඩක් නැහැ. ශලින් තාරකා කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒක නිසා එයා කියලා තියෙන වැරදි ප්‍රකාශයට ප්‍රසිද්ධියේ එයා මගේ සමාව ගන්න ඕනේ. ඒ වගේම විවිධ මාධ්‍යයන්ගෙන් වාර්තා වුණු දසුන් මත්ද්‍රව්‍ය මත්ත්‍ති ගැනීම බ්ලූ වෙල් ගේම් ක්‍රීඩා කිරීම වැනි කරුණු දසුන්ගේ මව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඇයි කියන්නේ මගේ පුතා ඒ වගේ කෙනෙක් නොවේ කියලා. සාදයකදී මත්පැන් ටිකක් බිව්වට ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක් නොවන ඉතාමත්ම සංවේදී පුද්ගලයෙක් කියන කාරණය. ඒ වගේම අවසාන වශයෙන් උත්ය ප්‍රකාශ කරන්නේ දසුන්ගේ මරණයට හේතුව දසුන්ගේ බිරිඳත් පෙම්වතියත් කියන කාරණේ. දෙන්න දෙපැත්තට ඇදීම තුලින් දසුන්ගේ ජීවිතය නැති වුණා කියන කාරණේයි දසුන්ගේ මව ප්‍රකාශ කරලා තියෙන්නේ. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.